සුබ දවසක් පුංචි යාලා හැමෝටම. අද අපි නිර්මාණය කරන්නේ අපේ මයික්‍රොබිට් පාඩම් මාලාවේ 8 වෙනි පාඩම. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම තිරේ උඩම කෙළවරේ තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරලා අලුතින් ටැබ් එකක් ඕපන් කරගන්න. දැන් ඇඩ්‍රස් බාර් එකේ www.makecode.com විදිහට ටයිප් කරලා makecode වෙබ් අඩවියට පිවිසෙන්න. මෙතනින් මයික්‍රොබිට් මත ක්ලික් කරන්න. දැන් ඔයාලා ප්‍රොජෙක්ට් එක ආරම්භ කරන්න සූදානම්. New project මත ක්ලික් කරලා project එකේ නම project 8A විදිහට ලබා දෙන්න. මෙතන තියෙන create button එක මත ක්ලික් කරන්න. දැන් ඔයා project එකට ඇතුල් වුණා. අපි අද ශුද්ධ පාලක මගින් dice stimulator එකක් නිර්මාණය කරමු. Microbit එක shake කරාම අහඹු ලෙස 1, 6, 4 අංකයක් තෝරගන්නත් තෝරගන්න අංකයට සමාන LED ගණනක් දැල්වෙන්නත් අවශ්‍ය වෙනවා. මෙතන තියෙන on start සහ forever code blocks අපිට මේ project එක සඳහා අවශ්‍ය නැහැ. ඒ නිසා මේ code blocks ඉවත් කරමු. මම මේ විදිහට on start code block එක මත right click කරලා delete blocks ලබා දෙනවා. නැවත මේ විදිහටම forever code block එකත් delete කරනවා. දැන් අපිට පුළුවන් code එක නිර්මාණය කරන්න. මම මෙතනට input යට තියෙන on shake code block එකක් drag කරන්න. Microbit එක shake කරාම 1, 6, 4 අහඹු සංඛ්‍යාවක් variable එකක් තුල assign කරගන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා අපි role විදිහට variable එකක් නිර්මාණය කරමු. Variables යටතේ තියෙන make a variable button එක click කරලා variable එකේ නම role විදිහට ලබා දෙනවා. දැන් okay click කරමු. Then variables යටතේ තියෙන set role to code block එක මම on shake code block එක තුලට drag කරනවා. මෙතන අගේ සඳහා math යටතේ තියෙන pick random code block එකක් සම්බන්ධ කරමු. අගේ 1 සිට 6 දක්වා විදිහට ලබා දෙනවා. හරි. දැන් microbit එක shake කරද්දී 1, 6, 4 අහඹු සංඛ්‍යාවක් role variable එකේ assign වෙනවා. ඊළඟට තියෙන්නේ මේ සංඛ්‍යාවට සමාන LED ගන්නක් දල්වා ගන්න. මම මෙතනට logic යටතේ තියෙන if code block එකක් drag කරනවා. Condition එක සඳහා logic යටතේ තියෙන සමාන ලකුණු සහිත code block එකක් සම්බන්ධ කරමු. සමාන ලකුණෙන් වම් පැත්තට variables වල තියෙන role code block එකක් drag කරලා දකුණු පැත්තට එක ලබා දෙනවා. හරි. දැන් මේ if code block එක තුලට basic වල තියෙන show LEDs code block එකක් drag කරනවා. මේ අවස්ථාවේදී අහඹු සංඛ්‍යාව 1ට සමාන වෙන නිසා මම මෙතනින් 1 LED එකක් select කරනවා. මේ විදිහටම role variable එකේ අගය 2, 3, 4, 5, 6 වෙන අවස්ථා සඳහා code එක නිර්මාණය කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට මේ code එකම duplicate කරගන්න පුළුවන්. මම මේ if code block එක මත right click කරලා duplicate ලබා දෙනවා. Duplicate වෙලා ලැබුණු code block එක මුල් if code block එකෙන් පහළට මේ විදිහට drag කරනවා. දැන් මෙතන condition එක role equals 2 විදිහට වෙනස් කරනවා. මෙතනින් LEDs දෙකක් select කරනවා. ඊළඟට role variable එකේ අගය 3ට සමාන වෙන අවස්ථාව සඳහා code එක සකස් කරනවා. මම මේ if code block එක මත right click කරලා duplicate ලබා දෙනවා. Duplicate වෙලා ලැබුණු code block එක දෙවෙනි if code block එකෙන් පහළට මේ විදිහට drag කරනවා. දැන් මෙතන condition එක role equals 3 විදිහට වෙනස් කරනවා. මෙතනින් LEDs 3ක් select කරනවා. ඊළඟ අවස්ථාව සඳහා නැවත මේ if code block එක මත right click කරලා duplicate ලබා දෙනවා. Duplicate වෙලා ලැබුණු code block එක 3වෙනි if code block එකෙන් පහළට මේ විදිහට drag කරනවා. දැන් මෙතන condition එක role equals 4 විදිහට වෙනස් කරන. මෙතනින් LEDs 4ක් select කරන. ඊළඟට role variable එකේ අගය 5ක් වෙන අවස්ථාව සලකන. මම කලින් විදිහටම මේ if code block එක duplicate කරගෙන 4වෙනි if code block එකෙන් පහළට drag කරන. මෙතන condition එක role equals 5 විදිහට වෙනස් කරනවා. LED 5ක් select කරන. තව එක අවස්ථාවක් ඉතිරි වෙලා තියෙනවා. මම නැවත මේ if code block එක මත right click කරලා duplicate ලබා දෙනවා. Duplicate වෙලා ලැබුණු code block එක 5වෙනි if code block එකෙන් පහළට මේ විදිහට drag කරනවා. දැන් මෙතන condition එක role equals 6 විදිහට වෙනස් කරනවා. මෙතනින් LEDs 6ක් select කරනවා. හරි. දැන් අපි dice stimulator project එක නිර්මාණය කරගෙන අවසන්.
ඔයාලට පුළුවන් මෙතන තියෙන ප්ලේ බටන් එක මත ක්ලික් කරලා ප්‍රොජෙක්ට් එක රන් කරලා බලන්න. ඒ වගේම ඔයාලා ළඟ මයික්‍රොබිට් ඩිවයිස් එකක් තියෙනවා නම් ඩිවයිස් එක ඔයාගේ පදිගණකයට සම්බන්ධ කරලා මේ ප්‍රොජෙක්ට් එක රන් කරලා බලන්න. මේ විදිහට නිර්මාණය කරගෙන තියෙනවා නම් පුංචි ඔයාලා හදිම සාර්ථකයි. හොඳයි.